Hi guys, ඔන්න අද මම ආවේ තවත් සකස්සම් එකක් කරන්න නෙමෙයි. මට හිතෙනවා මිනිස්සුත් එක්ක මේ මිනිස්සු ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. මිනිස්සු කියන්නේ ඉතින් මේ වෙනකොට මිනිසුන්ව පුදුම කරන ලොකු නිර්මාණ කරපු කට්ටියනේ. හැබැයි ඉතින් මේ මිනිස්සුගේ මොළයට අද අමතක වෙලා තියෙනවා මිනිස්සුගේ හිත තේරුම් ගන්නේ කොහොමද කියලා. මොළයක් කවදාවත් තව මොළයක් තේරුම් ගත්තේ නැහැ ඊරිසියා කළොත් මිසක්. හැබැයි හිතකට පුළුවන්කම තියෙනවා තව හිතක් තේරුම් ගන්න. මේ දේ අද වෙනකොට සිද්ධ වෙනවාද බලන්න මේ සෝෂල් මීඩියා එක දිහා. ගෑනු ළමයිගේ නිර්වක් පින්තූරයක් එළියට එනකම්, හරි විදියට කියනවා නම් ලීක් වෙච්ච වීඩියෝ එකක් එළියට එනකම් කට ඇරගෙන කියලා හලාගෙන බලාගෙන ඉන්න ලොකු පීරිසක් ඉන්නවා. පේජ් කාරයෝ ටික බලාගෙන ඉන්නවා එයාලගේ අතට ලින්ක් එක එනකම්. මොකටද ගහන්න පුළුවන් මඩ ටික ඔක්කොම ගහලා, හදන්න පුළුවන් කතන්දර ටික ඔක්කොම හදලා, අර ගෑනු ළමයිගේ මුළු ජීවිතේ මුළු අනාගතේම විනාශ කරලා දාන්න. අනේ මේ තවත් මිනිස්සෙක්ට නේද මේ දේ සිද්ධ කරන්නේ. මගේ මම අපි සිංහල බෞද්ධ නිසා මම මේ ලෝකෙට ඉන්න සිංහල බෞද්ධ දරුවෙක් හැටියට. මට කියන්න කනගාටුයි බොහොම අතලස්සක පිරිසක් ඉන්නවා මම සිංහ වංශය කියාගෙන නිකන් හරි වගේ උඩුබුරන. හොඳට මතක තියාගන්න මුස්ලිම් මිනිස්සේ කවදාවත් එයාලගේ කාන්තාවට මේ සෝෂල් මීඩියා තුළ අගෞරව වෙන්න තිබ්බේ නැහැ. ඔය වගේ දේවල් ලීක් වෙන්න තිබ්බේ නැහැ. තියෙන දේවල් හංගනවා මිසක්. ඇයි ඒ? තමන්ගේ කාන්තාවට තියෙන ආරක්ෂා. ඒ මිනිස්සුන්ට නම් අඩුමතරේ මූණ හරි වහගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අර ගමේ හැදුන ළමයා කොහොමද ගමේ පාසලට යන්නේ? කොහොමද ටියුෂන් ක්ලාසෙකට යන්නේ? අඩුමතරමේ කොහොමද එළියට බෑලා යන්නේ ළමයා? මම ඔයාගෙන් අහනවා, ඔයා සර්ව සම්පූර්ණ කෙනෙක්ද? 23 දවස් ඉඳලා අද වෙනකම් කිසිම වරදක් නොකරපු. හොඳට මතක තියාගන්න පුද්ගලෙක්ට තව පුද්ගලෙක් විවේචනය කරන්න පුළුවන් එතන පුද්ගල හිංසනයක් වෙනවා නම් විතරයි. ඊර්ෂ්‍යාව සාධාරණ දෙයක් නෙවෙයිනේ. දැන් කොහෙන්ද මේ ඊර්ෂ්‍යාව එන්නේ? ඔයාට කරන්න බැරි දෙයක් තව කෙනෙක් කරන්නේ. ඔයාට අඳින්න බැරි ඇඳුමක් තව කෙනෙක් ඇඳලා එයාගේ නිදහස භුක්ති විඳිනවා නම් ඔයාටයි මටයි තියෙන මාරුව මොකක්ද? රටේ ලෝකේ ඉන්න ගෑනු හදන්න කලින් තමන්ගේ ගෙදර ඉන්න බිරිඳ හදාගන්න. එළියන රස්තදු කාර්ය හදන්න කලින් තමන්ගේ ගෙදර ඉන්න බියපත තාත්තා හදාගන්න. හොඳට මතක තියාගන්න ඇත්ත හරිම තිත්තයි. මෙතන පුද්ගල වර්ගීකරණය කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. මනුස්ස හිතක් තේරුම් ගන්න පුළුවන් හිතක් තියෙන සුන්දර මනසෙක් වෙන්න කියලා විතරයි මට ඔයාලා හැමෝගින්ම ඉල්ලන්න ඕන. බොහොම ස්තුතියි.